ව්‍යාපාරික ලෝකයේ ජයගත් අපේ අය ඉන්න රාජ්‍යයන් අතර ජපානයටත් ප්‍රධාන ස්ථානයක් හිමි වෙනවා. ලංකාවෙන් ජපානයට ඇවිත් අපේ කම හදවතේ රැඳුණු දිරිය ශ්‍රී ලාංකිකෙක් අපි අද මෙලෙස ඔබට හඳුන්වා දෙනවා. ඔහු රිසුකි ඉන්ටර්නැෂනල් ආයතනයේ අධිපති දමිත යහම්පත්. විශේෂයෙන් ජපානයේ වාහන වෙළඳපොළ තුල බර වාහන අපනයනයට සමත් දමිත විවාහ වී සිටින්නේ ශ්‍රී ලංකාවට සහ ශ්‍රී ලාංකික ආහාර පාන වලට වැඩි කැමැත්තක් දක්වන චීන හා ජපන් සම්භවයක් ඇති කාන්තාවක් සමග. ඇය නමින් මලී. ජපානය ගැන කතා කරන විට ජපානයේ වාහන හා බැඳුණු ව්‍යාපාර භූමියක් පවතින රාජ්‍යයක්. ජපන් වාහන පිළිබඳව ලොකු ඉල්ලුමක් ලෝකේ තියෙනවා. ඒ වගේම ශ්‍රී ලාංකිකයොත් බොහෝ දෙනෙක් වාහන අපනයනය කිරීමේ වෙළඳාමට සම්බන්ධ වෙලා තියෙනවා. ජපානයේ වෙසෙන දිරිය ශ්‍රී ලාංකේ අද අපි ඔබට හඳුන්වා දෙනවා. රිසුකි ඉන්ටර්නැෂනල් අධිපතිතුමා දමිත යහම්පත් අයිබන් ඔබට. වාහනයක් කිව්වම ජපන් වාහනයක් ඊටම අපේ හදවතට සමීපයිනේ. ඉතින් දමිත කොහොමද මේ කර්මාන්තයට ප්‍රවේශෙන්නේ? මුලින්ම කිව්වොත් කොහොමද ජපන් ආගමනයේ සිදුවෙන්නේ? මම ජපානයට ඉස්සෙල්ලාම පැමිණෙන්නේ 1997 වර්ෂයේ ශිෂ්‍යයෙක් හැටියට. ඊට පස්සේ මම මගේ ඉගෙනීම අවසන් කරලා තමා ව්‍යාපාර කටයුතු වලට එළඹුණේ. ඇත්තටම කුඩා කාලේ ඉඳන් මේ වාහන සම්බන්ධයෙන් ගොඩක් ආසාවක් තිබ්බා. ඒ ආසාව නිසා තමයි මේ ව්‍යාපාරයට යොමු වුණේ. කොහොමද මේ දවස්වල ව්‍යාපාරයේ තොරතුරු විශේෂයෙන් වාහන අපනයනය පිළිබඳව? ඔව්, ඇත්තටම මේ දවස්වල අපි ලංකාවට අපනයනය සම්පූර්ණයෙන්ම නැවතිලා තියෙන්නේ කොවිඩ් වසංගතයත් එක්ක ආපු තත්ත්වය නිසා. ඊට අමතරව පිලිපීනය, ඩුබයි, එමිරේට්ස් රාජ්‍ය, ට්‍රිනිඩැඩ් ටුබැගෝ ඒ වගේ ස්ථාන කීපයකට අපනයනය කරනවා. ඒ වගේම තමයි අපිට කිව්වොත් කොහොමද ඔබේ ව්‍යාපාරයේ මේ දවස්වල වාහන අපනයනය විශේෂයෙන් සේවකයෝ කොච්චර වැඩ කරනවද? විශේෂයෙන් මොන වගේ වාහනද වැඩියෙන් අපනයනය කරන්නේ? ඔව්, මම ළඟ සේවකයෝ 10 දෙනෙක් ඉන්නවා. 10 දෙනෙක් ඉන්නවා දැනට. වැඩිපුර ඉන්නේ ජපන් ජාතිකයෝ. එතකොට අපි අපනයනය කරන ට්‍රක් රට අපනයනය කරන්නේ. ඒ කියන්නේ බර වාහන, හෙවි ට්‍රක්ස්, ඊට අමතරව මැෂිනරි, එක්ස්කවේටර්ස්, බුල්ඩෝසර්ස් වගේ මැෂිනරි ආයිටම්ස් කරනවා. එතකොට එක්ස්පෝර්ට් වලට අමතරව මේ වාහන රිපයර්, ඒ කියන්නේ අලුත් වැඩියා කරලා මේ රට ඇතුලේ ජපන් ජාතිකයන්ට විකිණීම සහ වාහන අමතර කොටස්, ඒ වාහන ස්ක්‍රැප් කරලා වාහන අමතර කොටස් පිට රට අපනයනය කරන දේත් කරනවා. ඒ වගේම ප්‍රභාත් මට කියන්න ඕනේ අපේ ස්ථාන පහක් පමණ දැන්ට තියෙනවා මේ යමනාෂි ප්‍රිෆෙක්චර් එකේ, යමනාෂි කෙන් එකේ ස්ටොක් යාඩ් තියෙනවා තුනක්. ඊට අමතරව වාහන රිපයර් කරන වාහන හදන ස්ථානයක් තියෙනවා. ඒ වගේම වාහන ස්ක්‍රැප් යාඩ් එකක්, වාහන කඩන තැනක් වෙනමම ස්ථානයක් තියෙනවා. ඉතින් ව්‍යාපාරයේ තොරතුරු විතරයිනේ කතා කරේ, කොහොමද කැදෙල්ලේ තොරතුරු අපිට ඒ ගැනත් කිව්වොත්? ඔව්, මම විවාහ වෙලා ඉන්නේ චීන සහ ජපාන් සම්භවයක් තියෙන කාන්තාවක් එක්ක. එයාගේ නම මලි. එයා මට ජපානයේදී මුණ ගැහුණේ. අපි විවාහ වුණේ ලංකාවේදී ලංකාවේ සිරිත් විදිහට, උඩරට විදිහට විවාහ උත්සවයක් ගත්තා. දමිත යහම්පත් කියන්නේ ලංකාවෙන් ජපානයට ඇවිල්ලා ජපානය තුල බර වාහන අපනයනය කරන ශ්‍රී ලාංකික දිරිය ව්‍යාපාරිකයෙක්. දමිතගෙන් අපි අහලා බලමු ජපානයට එන්න ඉන්න ඔබට එන්න තියෙන අවස්ථාවන් පිළිබඳව. ඔබේ සිහින මන්දිරයක් වෙන්න පුළුවන්නේ ජපාන් පැමිණීම. දමිත කොහොමද ඒ සඳහා තියෙන ඉඩකඩ? ඔව්, ඇත්තටම ජපානය කියන්නේ
මංහිතන්නේ ලෝකේ තියෙන අපට දෙයක් ඉගෙන ගන්න පුළුවන් අපි ශ්‍රී ලාංකිකෙක් විදිහට විතර නෙවෙයි වෙන ලෝකේ ඕනම කෙනෙකුට දෙයක් ඉගෙන ගන්න පුළුවන් ඉතාමත්ම හොඳ රටක් ඉතින් මේ රටට එන ගොඩක් දෙනා මම සෑහෙන කාලයක් මේ ජීවත් වෙලා ඉන්න නිසා මේ දැක්ක දේ නීත්‍යානුකූල විදිහට නැතුව ඇවිල්ලා ගොඩක් අමාරු වෙටලා ගොඩක් දුක් ජීවිත ගත කරලා අන්තිමට ලංකාවට යන්න වෙනවා ඉතින් මට දෙන්න තියෙන පළවෙනි උපදෙස් තමයි නීත්‍යානුකූල නොවන විදිහට මේ ජපානයේ ජීවත් වෙන කිසිම ක්‍රමයකට ජපානයට එන්න එපා ඊළඟ දෙවෙනි කාරණේ තමයි භාෂාව භාෂාව පුළුවන් තරම් දැනගෙන ඉන්න මොකද ජපානයේ ජපාන් භාෂාව විතරයි පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි භාෂාව හෝ වෙන කිසියම් භාෂාවකට මුල් තැනක් දෙන්නේ නැහැ ජපාන් ජාතිකයන්ට ඇත්තටම ඉංග්‍රීසි භාෂාව බැහැ ඒ නිසා ජපාන් භාෂාව පුළුවන් තරම් ඉගෙනගෙන ඉන්න අනිත් එක ජපාන සිරිත් විරිත් ඇත්තටම ලංකාවේ ඉඳන් ජපාන සිරිත් විරිත් දැනගන්න ක්‍රමයක් නැහැ ආවට පස්සේ වුණත් ජපානි සිරිත් විරිත් කියන දේවල් ගොඩාක් වැදගත් කොට සලකලා ජීවත් වෙනෝ නම් තමයි හිම කෙනෙකුට තමයි හොඳ ජීවිතයක් ඇත්තටම මෙහි ගත කරන්න පුළුවන් නීත්‍යානුකූලව සහ සිරිත් විරිත් වලට මුල් තැන දීලා ඉන්නව නම් තමයි අපේ රටේ නමත් ලංකා ශ්‍රී ලංකේ කියන නමත් රැකගෙන හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වෙන්නේ අපි මේ කතා බහ නිරත වෙන්නේ ජපානයේ යමනසේ ප්‍රදේශයේ දමිත යහපත් අපිට ඔබට ආඩම්බරයක් ජීවිතේ නැගිටපු කෙනෙක් ඉතින් මේ කතා බහට එක්ුණාට බොහොම ස්තුතියි අරිගතෝ ගොසයිමාස් අරිගතෝ ගොසයිමාස්